Welcome back to Day of Diaries. අද අපි හදන්නේ යන්නේ homemade pizza එකක්. මම මේ ගෙදර සාමාන්‍ය pizza එකක් හදන විදිහ තමයි අද ඔයාලත් එක්ක share කරගන්නේ. බලලා කියන්නකෝ ඔයාලත් මේ විදිහටද ඔයාලගේ ගෙදර pizza හදන්නේ කියලා. නැත්තම් මේ විදිහටත් හදලා බලන්න. මේක මාරම ලේසි රෙසිපි එකක්. අනිත් එක මාරම රසයි. එහෙනම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න මම කොහොමද pizza එක හදන්නේ බලන්න. ඉතින් ඔයාලා ඉස්සල්ලාම භාජනයක් අරගෙන ඒකට පාන්පිටි කෝප්ප දෙකකුයි ඊස්ට් තේ හැන්දකුයි සීනි තේ හැන්දි දෙකකුයි ලුණු තේ හැන්දි භාගයකුයි දාගෙන හොඳට කලවම් කරන්න. ඊට පස්සේ තෙල් මේස හැන්දි දෙකකුත් දාගෙන හැන්දෙම තව ටිකක් කලවම් කරන්න. ඔයාලා පිටි මෙෂර් කරන්න ගත්ත කෝප්පෙම්ම මද රස්නේ වතුර කෝප්ප භාගයක් මේ මිශ්‍රණයට දාගෙන අතින්ම හොඳට අනා ගන්න. තව දෙයක් ඔයාලා ඊස්ට් ගන්නකොට පිට්සා ඩෝ එක හදන්න ඩ්‍රයි ඊස්ට් එකම පාවිච්චි කරන්න. ඒක හරිම ලේසි. අනික හොඳට පිපෙනවත්. අනිත් එක ඔයාලා කඩේට ගියාපුවම ඊස්ට් ගන්න එක්ස්පයරි ඩේට් එක බලන්න. මොකද එක්ස්පයරි ඩේට් එක ළඟ ඊස්ට් එකක් නම් ගන්න එපා. හොඳට පිපෙන්නේ නැහැ එතකොට. ඉතින් දැන් අපි මේ හදාගත්ත මිශ්‍රණය කියන්නේ දැන් අපේ පිට්සා ඩෝ එක අපි හොඳට නීඩ් කරන්න ඕනේ. ඉතින් මේ වගේ එක දිගටම විනාඩි 5ක් ඩෝ එක නීඩ් කරගන්න. එතකොට හොඳ සොෆ්ට් ඩෝ එකක් ඔයාලට හම්බෙනවා. ඊට පස්සේ භාජනයක තෙල් ටිකක් ගාලා ඩෝ එකෙත් තෙල් චුට්ටක් ගාලා වහලා තියන්න පැය එකහමාරක් විතර. මට මේ මුළු ඩෝ එක හදන වැඩේටම යන්න ඇති උපරිම විනාඩි 15ක්. ඉතින් දැන් අපි මේක වහලා ටිකක් වෙලා පිපෙන්න තියන්න ඕනේනේ. ඒ වෙලාවේ ගිහිල්ලා අපේ ටොපින් එක හදාගමු. මම අද චිකන් ටෙම්පරාදුවක් තමයි හදාන්නේ. මොකද මම චිකන් පිට්සා එකක් අද හදාන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මම ටොපින් එක හදාගන්නේ කියලා. ඉතින් මගේ එක එක හොබීස් තියෙනවානේ. ඒ වුණාට කෑම හදන එක තමයි මම ආසම හොබි එක. ඉතින් ඔයාලා මම කෑම හදන ඒවත් තව බලන්න ආස ඒවා තියෙනවා නම් ඒ ගැන කියලා කමෙන්ට් එකක් යටින් දාන්න. මම චිකන් එක විනාඩි 10ක් විතර තමයි තඹ ගත්තේ. ගොඩාක් වෙලා තැම්බෙන්න තිබෙත් නැහැ. මොකද අවන් එක ඇතුළෙත් බේක් වෙනවනේ පිට්සා එක. එතකොට චිකන් කර වෙන්න බලන හින්දා විනාඩි 10ක් විතර තඹගෙන චිකන් ටික හොඳට ශ්‍රෙඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාලා දැක්කා වගේ pan එකට බටර් තේ හැන්දක් විතර දාලා චිකන්, තක්කාලි, පාට තුනකින් බෙල් පෙපර් අපේ ගෙදර තිබ්බ විදිහට එළවලු තමයි මම දැම්මේ ඇත්තටම. ඉතින් ඔයාලට කැමති එළවලුවක් මේකට දාගන්න පුළුවන්. තව ලුණු, ගම්මිරිස්, කැලිමිරිස්, සෝයා සෝස්, ජින්ජර් ගාලික් පේස්ට් දාලා හොඳට කලවම් කරා. ඉතින් අපේ ගෙදර කට්ටියගේ රසානුව තමයි මම මේ හැමදේම දාගත්තේ. ඊට පස්සේ ටොමැටෝ සෝස් ටිකකුත් දාලා විනාඩි 2ක් විතර කුක් කරගත්තා. දැන් අපි යන් අපේ ඩෝ එකේ තත්ත්වය මොකද බලන්න. ඉතින් මම පැය එකහමාරකින් ඩෝ එක බලනකොට මේ වගේ ෂෝක් එකකට ඇවිල්ලා තිබ්බ හොඳට පිපිලා. ඉතින් මං තව පොඩ්ඩක් මේක අනලා මේ භාජනය ඇතුළෙම තව පැයක් විතර තියනවා. මොකද පිට්සා එක හදපුවාම බේස් එක හොඳටම සොෆ්ට් එකට ඕනේ. ඒ හින්දා මම තව පැයක් විතර මේක මේ විදිහටම තියනවා. පැයකට පස්සේ තත්ත්වය තමයි මේ. මේ වගේ සොෆ්ට් එකට ඩෝ එක ආවා කියන්නේ ඔයාලා අවන් එකේ බේක් කරයින් පස්සේ බේස් එක හොඳටම හරියනවා කියන එක.
ඉතින් මම අද බැක්ග්‍රවුන්් මියසිකුත් මුකුත් යස් කරේ නැහැ. මොකද මට හිතෙනවා ඔයාලා හරිම ආසාවෙන් ඕල් මැක්ඩොනල්ඩ් අහගෙන මේක බලනවා ඇති කියලා. ඉතින් දැන් තියොත් ගෙදර ඇවිල්ලා ඉන්නේ. එයාටත් හරිම බඩගිනි. එයාත් දැනගෙන ඉන්නේ මොනවා හරි යමි දෙයක් මම හදනවා කියලා. එහෙනම් ඉතින් අපි ටක් ගාලා පිට්සා එක හදාගමු. ඉතින් මේ වගේ කැමති හැඩයකට ඔයාලට ඔයාලගේ බේස් එක හදාගන්න පුළුවන්. රවුමට හදන එක්කෙනෙක් නම් ඔයත් මම වගේ පොඩි ගැට්ටක් තියාගන්න වටේට. මොකද බේක් වෙලා ඉවරුණායින් පස්සේ එතකොට හරිම ලස්සනයි පිට්සා එක. ඉතින් මම දැන් පිට්සා බේස් එකට දාන සෝස් එක කඩෙන් ගත් එකක් තමයි යූස් කරන්නේ අද. ඔයාලා දැක්කද මං මේ පෙන්නපු බොක්ස් එක? ඒකේ මුල්ලේ ගහලා තිබ්බ හෙල් ස්ටාර් රේටින් එක. මෙහෙ කඩෙන් ගන්න ගොඩාක් බඩවල හෙල් ස්ටාර් රේටින් එකක් ගහලා තියෙනවා. ඉතින් එතන හෙල් ස්ටාර් රේටින් එක 3.5 වලින් උඩ නම්, ඒ කියන්නේ 3.54 වගේ නම් හොඳටම හොඳයි. එහෙම කන්න කිසිම දෙයක් බය වෙන්න ඕනේ නැහැ. මොකද වැඩි ආටිෆිෂල් දේවල් මොනවත් ඒකට යූස් කරලා නැහැ. ඒක තමයි ඒකේ මීනින් එක. ඉතින් තියොත් කන හින්ද මම හෙල් ස්ටාර් රේටින් එක 3.5 වලින් වගේ උඩ දේවල් තමයි සාමාන්‍යයෙන් අපේ ගෙදරට ගේන්නේ. කොහොම හරි දැන් අපි බේස් එකේ වැඩේ කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපි හදාගත්ත චිකන් ටොපින් එක මේකට උඩින් දාගෙන චීස් ටිකක් දාලා බේක් කරලා ගන්න විතරයි. අර ඔයාල දැක්කනේ මම ෆෝක් එකකින් හිල් ටිකක් තියාගන්නවා බේස් එකේ. ඒකට හේතුව තමයි අවන් එක ඇතුළට පිට්සා එක දැම්මයින් පස්සේ ඕනවට වැඩිය මහත් වෙන එක නවත්තන්න තමයි මම ඒක කරන්නේ. හරි දැන් ඔක්කොම වැඩේ ඉවරයි. දැන් අපිට පිට්සා එක බේක් කරගන්න තමයි තියෙන්නේ. මම ප්‍රීහීට් කරා අවන් එක සෙල්සියස් අංශක 200ට තියලා විනාඩි 10ක් විතර. අවන් එක ඇතුළත් සෙල්සියස් අංශක 200ට තියලා විනාඩි 12ක් විතර බේක් කරගත්තම හොඳටම ඇති. ඒ වුණාට ඔයාලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න සැරෙන් සැරේට ගිහිල්ලා. මට නම් 12ක් ඇත්තටම ඇති වුණා. ඒ වුණාට සමහරක් වෙලාවට 15ක් විතරත් වෙන දවස් තියෙනවා. අපි හදාගත්ත ඩෝ එක පිට්සා දෙකකට ඇති. හැබැයි ලොකු පිට්සා සයිස් එක නෙමෙයි, මීඩියම් සයිස් පිට්සා දෙකකට අපි හදාගත්ත ඩෝ එක ඇති. ඉතින් වොයිස් ඕවර් එක දාගෙන යනකොට ලොකු වැස්සක් පටන් ගත්තා. ඉතින් ඔයාලට වැස්සෙන් ඩිස්ටර්බ් වෙනව නම් සෝරි. හිතුව නැති විදිහට එකපාරට තමයි වැස්ස පටන් ගත්තේ. කොහොම හරි ඔයාලා ආස විදිහට තව ටොපින්ස් නිකන් ෆ්‍රෙෂ් විදිහට දාගන්න ඕන නම් අනියන්ස් ඒ වගේ එහෙම දාගන්න පුළුවන්. ඉතින් මමත් දාගත්තා. කොහොම හරි මේ වගේ තමයි පිට්සා එක හැදුනේ, මාරම රසයි පිට්සා එක කියලා වැඩක් නැහැ ඒකේ රස. තියොත් පුදුම ආසාවෙන් කෑවා. ඉතින් ඔයාලා ගෙදර පිට්සා හදනවා නම් මේ විදිහට නෙවෙයි නම් හදන්නේ, මේ විදිහටත් හදලා බලන්න. මොකද මට 100%ක්ම ෂුවර් කරලා කියන්න පුළුවන් මේ රෙසිපි එක හරියනවා කියලා. මොකද අපි නිතර හදන එකක් මේක. ඉතින් ඔයාලා හදලා බලලා කොහොමද ඒකේ රස කියලා මට කමෙන්ට් එකකුත් දාන්න. මට මීට වැඩිය ලස්සනට මේක ෂූට් කරගන්න ඕනේ වුණා. ඒ වුණාට පිට්සා එක හදලා ඉවරයින් පස්සේ මට පුදුම හදිසියක් තිබ්බේ ඒක කන්න. Is it yummy? Sorry. Yes. Yummy, right? Yeah? වෙනද වගේම ආසාවෙන් මගේ බ්ලොග් එක අදත් බලන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment එකකුත් දාන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. Thank you very much for watching Day of Diaries.